මිනිස්සු තමන්ගේ ජීවිතය ඇතුලේ අසීමාන්තික ආසාමන් එක්ක එහෙමත් නැතිනම් අසීමාන්තික බැඳීම් ගොඩනගා ගනිමින් තමන්ගේ ජීවිතයේ ඉදිරියට පවත්වාගෙන යනවා. හැබැයි යම් මොහොතකදී මේ බැඳීම් දෙදරා ගියොත් එහෙමත් නැතිනම් තමන් බලාපොරොත්තු වන දේවල් තමන්ට නොලැබෙනකොට යම් කිසි වේදනාත්මක චෛතසික ස්වභාවයක් අපේ මනස ඇතුළේ උත්පාදනය වෙනවා. හැමෝම දන්න සිද්ධාර්ථ චරිතය එහෙමත් නැතිනම් සිදුවත් කුමරු මේ කාරණයට මේ දුක්ඛදායක ස්වභාවයට පිළිතුරක් සොයාගිය ගමන අභිනික්මන එහෙමත් නැතිනම් උසස් නික්මයාම පුතා අද අපි පාඩම උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහයේ ඉන අභිනික්මන කාව්‍ය ව්‍යවන මේක ටිකක් සමහර දරුවන්ට කියවූ සැනින් අවබෝධ කර ගැනීමට අපහසු පද්‍ය පන්තියක්. එහෙමත් නැතිනම් මේ පද්‍ය පන්තිය මුල ඉඳන් අගට එනකොට සමහර දරුවන්ට පද්‍ය පන්තිය මුල තිබ්බ දේවත් අග තිබ්බ දේවත් හරියට ගලපා ගන්න බෑ. එතකොට මේ මගේ දරුවෝ දන්නවා උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහයේන අභිනික්මන කාව්‍ය ව්‍යවන නිර්මාණය කරන්නේ අපිට හම්බ වෙන්නේ Siri Gunasinghe yan visin. එතකොට මේ Siri Gunasinghe මහත්මයාගේ නිර්මාණ පිළිබඳව අපි තරමක් කතා කළොත් එහෙමත් නැතිනම් මේ රචකයාගේ මේ කවියාගේ ස්වභාවය පිළිබඳව සරල දැනුමක් එකතු කරගත්තොත් පුතා අපි දන්නවා මේ Siri Gunasinghe යන් අපිට හම්බ වෙන්නේ කාව්‍ය වර්ගීකරණය ඇතුලේ යුගයන් වර්ගීකරණය ඇතුලේ නිසදැස් කවියේ පළමු තරංගයේ ඉන්න කවිය. හොඳට මතක තියාගන්න නිසදැස් කවියේ පළමු තරංගයේ ඉන්න කවියෙක්. එතකොට Siri Gunasinghe හෝ වේවා මේ නිසදැස් ආරේ කවියන්ගේ ලක්ෂණයක් තමයි ටිකක් සරල තේමාවන්ගෙන් මිදිලා ගැඹුරු පුද්ගල මනෝභාවයන් තමන්ගේ විෂයපතේට හසු කරගත්තු නිර්මාණකරුවෝ තමයි ගොඩාක් අපිට මේ නිසදැස් කාව්‍ය සම්ප්‍රදාය තුලේ හම්බ වෙන්නේ. අපි දන්නවා පුතා ජේවි සේනානායකයන් පලිගැනීම කියන කෘතිය ඔස්සේ මේ නිදහස් ආරේ කාව්‍ය සම්ප්‍රදාය විදහා දක්වනවා. මින් පස්සේ මේ නිදහස් සහ නිසදැස් මේක කොටස් දෙකක් ගොඩක් වෙලාවට උසස් පෙළ මේ විෂය හදාරන දුවදරුවෝ මේ 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 කාරණයන් පිළිබඳව නොදන්නව ඇති. ඔබ උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා නම් නිකන් හිතලා බලන්න කවියන්ට ආදාළ යුගයන් ටික ඔයා දන්නවද? කොළඹ යුගයේ පළමු තරංගය, කොළඹ යුගයේ දෙවන තරංගය, ඊට පස්සේ හම්බ වෙනවා හෙළහවුල, ඊට පස්සේ නිසදැස් කවියේ පළමු තරංගය, නිසදැස් කවියේ දෙවන තරංගය. එතකොට මේ වර්ගීකරණයන් පිළිබඳව මගේ දරුවෝ දැනගෙන ඉන්න ඕන. මොකද මේවා දන්නේ නැතිනම් ඔයා විභාගයට යන එක ඇතුලේ ඔයා විභාගයට මූණ දෙන්න යන්නේ සූදානම් දරුවෙක් විදියට නෙමෙයි. හරි, ඒ නිසා මතක තියාගෙන මම නිතරම කියනවා මේ විෂයපතේ ඇතුලේ තියෙන හැම දෙයක් ගැනම සවිඥානික වෙන්න. මේක පිළිබඳව දැනුවත් භාවයෙන් යුතුව ඉන්න. එතකොට මේ අපි කොහොම වුණත් අද කතා කරන මේ පද්‍ය පන්තිය ඇතුලේ අභිනික්මන පද්‍ය පන්තිය ඇතුලේ අපිට හම්බ වෙන්නේ Siri Gunasinghe. අපි මොව හඳුන්වන්න පුළුවන් නිසදැස් කවියේ පුරෝගාමීෙක් විදියට. අපිට මොව හඳුන්වන්න පුළුවන් අර සෞවේ ගෝචර ස්වභාවයෙන් ටිකක් මිදිලා බුද්ධි ගෝචර ස්වභාවයක් පාඨකයාගේ මනසට අරගෙන ආපු කවියෙක් විදියට පුතා අපිට මේ Siri Gunasinghe හම්බ වෙනවා. එතකොට පුතා මේ මොහු වර්ෂ 1958 වර්ෂයේදී මේ අභිනික්මන කියන කෘතිය ඇතුළේදී තමයි මේ කාව්‍ය කොටස අපිට හම්බ වෙන්නේ. හරි, එතකොට Siri Gunasinghe මේ සඳහා යොදා ගන්න වස්තු විෂය මේ කාව්‍ය ව්‍යවනයේ අරමුණ එහෙමත් නැතිනම් මේකේ භාෂාව මේකේ සංකල්ප රූප භාවිතය මේ පද්‍ය පන්තියේ ආකෘතිය මේ පද්‍ය පන්තිය අරහා පිළිබිඹු කරන ජීවන දෘෂ්ටිය මම විතරම කියනවා මෙන්න මේ වාගේ කරුණු ටික උසස් පෙළ විභාගයට යනකොට දැනුවත් වෙලා ඉන්න ඕන. නිවැරදි රස ආස්වාදයකට පිළිතුරක් සපයන්න පුතා මේ ටික පිළිබඳව මේ උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහය තිබෙන මේ කොටස් පිළිබඳව දැනුමක් ඔයාලාව තියෙන්න ඕනමයි. හරි, එතකොට අපි දැන් යමු ඔන්න පද්‍ය පන්තියට අභිනික්මන. පුතා මේක ටිකක් අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයාගේ අභිනික්මන කියපු ගමන් අපි ඔළුවට එන්නේ මේ සිද්ධාර්ථ කුමාරයා නාටිකාංගනාවන්ගේ විකාර දැකලා එදා රාත්‍රියේදී
කන්තක අශ්වයයි චන්න ඇමති එක්ක මාලිගාවෙන් පිට වෙලා යනවා. ඒ මාලිගාවෙන් පිට වෙලා ගිහිල්ලා නේරංජනා ගලින් එහා පැත්තට ගිහින් තමන් මේ වනගත වෙනවා. එතනින් එහාට එහා පැත්තදී කන්තක අශ්වය ලය පෙළලා මිය යනවා. චන්න ඇමති තමයි ආවරණ ටිකක් අරගෙන ආයි මාලිගාවට එන්නේ. එතකොට මෙන්න මේ පුරාණෝක්තිගත කථාන්දරය එහෙමත් නැතිනම් බෞද්ධ සාහිත්‍යයේ එන සිදුහත් කුමරු විසින් ගිහිගෙය හැර යාමේ සංසිද්ධිය මුල් කර ගනිමින් කවියා විසින් නිර්මාණය කරපු අපූර්ව කාව්‍ය වේමනක් විදියට අපිට හම්බ වෙනවා අබිනික්මන පද්දපන්ති. එහෙනම් ඔන්න මගේ දරුවෝ මතක තියාගන්න මේ පද්දපන්තියට මූල බීජය සපයන්නේ පුරාණෝක්තිගත කතාන්දරයක් වන සිදුහත් කුමරුගේ ගිහිගෙය හැර යාම. හැබැයි පුතා සිදුහත් කුමරුගේ ගිහිගෙය හැර යාමේ තිබෙන සංසිද්ධිය පාදක කරගනිමින් කවියා මේ හරහා පෙන්වන්න උත්සාහ ගන්නේ පුතේ අර යම්කිසි ධාර්මිකම පසුබිමකුත් නෙමෙයි. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ මනස තුල තිබුණ ඒ මනෝභාවයන් එහෙමත් නැතිනම් ගිහිගේ හැර යාම ඇතුලේ පාඨකයාට හරි අපූර්ව පණිවුඩයක් නිකුත් කරන්න හදනවා සිරිගුණ සිංහයන්. මේ සසර ගමන පිළිබඳව සසර ගමනේ ගැඹුරු ස්වභාවය පිළිබඳව විශාල පණිවිඩයක් ගැඹුරු පණිවිඩයක් අබිනික්මන පද්දපන්ති අරහා නිකුත් කරන්න උත්සාහ කරනවා. ඔන්න එහෙනම් ආය අවබෝධ කරගන්න අබිනික්මන පද්දපන්තියට මූල බීජය වෙන්නේ සිදුහත් කුමරුගේ ගිහිගෙය හැර යාමේ සංසිද්ධිය. ඒක ඇතුලේ සිදුහත් කුමාරයාගේ මේ මනෝභාවයන් මූලාශ්‍ර කරගනිමින් ඒ හරහා උත්පාදනය කරන්න හදන්නේ මේ සාමාන්‍ය සමාජී ඉන්න අපේ ජීවිතය ඇතුලේ තියෙන පැතිකඩ. එහෙමත් නැතිනම් අර මේ සසර ගමන ඇතුළේ තියෙන භයංකාර ස්වභාවය පිළිබඳව කවියා මේ පද්දපන්ති අරහා පාඨකයාගේ මනසට යම් කුංචි පණිවිඩයක් ලබා දෙන්න උත්සාහ කරනවා. හරි, අපි දැන් ගමු මේ පද්දපන්ති තියෙන කාව්‍ය කොටස් වලට. දැන් මේකේ මුලින්ම පටන් ගන්නවා පුතා දුර බැහැර ගමනක්ය, දුක් පිරුණු ගමනක්ය, අඳුරකින් අඳුරකට මාරුණු ගමනක්. පුතා පළමු කාව්‍ය කොටස ඇතුළේදීම අපිට පේනව නේද නිකන් මේ සසර ගමන ඇතුළේ තිබෙන සංකීර්ණ ස්වභාවය පිළිබඳව පාඨකයාගේ මනසට සියුම්ව පණිවිඩයක් නිකුත් කරනවා. මේ ගමන දුෂ්කරයි. මේක දුක් පිරුණු ගමනක්. එතකොට මේ අඳුරකින් අඳුරකට මාරුණු ගමනක්. දැන් මෙතනදී කියනවා මේ අර බුදුරජාණන් වහන්සේ පුතා පෙන්වනවානේ මේ අඳුරෙන් අන්ධකාරයට යන ජීවිත තියෙනවා. ආලෝකේ නාලෝකයට යන ජීවිත තියෙනවා. අන්ධකාරේ නාලෝකයට යන ජීවිත තියෙනවා. මෙන්න මේ ධර්මතාවය සිරි ගුණසිංහයන් මේ පළමු කාව්‍ය කොටස ඇතුළේදී පෙන්නනවා. මේ ජීවිතයේ තිබෙන දුක් බර ස්වභාවය පිළිබඳව. එතකොට කියනවා දැන් අඳුර සමග පොර බදමින් විඩාවේ හඬ නිහඬ කරන් සැලෙන මසී හති පෙරමින්. පුතේ සිරි ගුණසිංහයන් සාමාන්‍ය කාව්‍ය රූපක භාවිතා කිරීමේ ශූරෙක්. එහෙමත් නැතිනම් සංකල්ප රූප තමගේ නිර්මාණයන් ඇතුළට උපමා උපමේයන් භාවිතා කිරීමේ අති දැවැන්ත ශූරෙක් සිරිගුණසිංහ. එතකොට දැන් බලන්න මෙතනදී කියන පණිවුඩය විඩාවේ හඬ නිහඬ කරන් මේ සසර ගමන දුක්බරයි. මේ සසර ගමන ගමන් කරනකොට අපේ ජීවිතයට පුදුම විඩාවක් දැනෙනවා. හැබැයි ඒ විඩාවේ හඬ නිහඬ තරම් සැලෙන මසේ හති පෙරමින් මේ සංසාර ගමන පිළිබඳව තිබෙන අර දුක්බර ස්වභාවය පිළිබඳව හරීම අපූර්වට පාඨකයාගේ මනසට පණිවිඩයක් ලබා දෙනවා. දැන් මෙතනදී කියනවා පැමිණීමේ විකාරෙන් ගෙවාගෙන දුරුකතව මේ රංජනාවෙන් ගොඩ වෙන්න විමසමින් සිහිනයක් ඇත එගොඩ සුදු සිනහවෙන් පිරුණ. උතේ මේ කාව්‍ය වියමන ඇතුළේදී සිරි ගුණසිංහයන් අර සිදුහත් කුමරු ගිහිගෙය හැර යනකොට තිබ්බ පුද්ගල මනෝභාවය මේ සමාජයේ ඉන්න අපිට ගෙනල්ලා මේ දෙක මෙහෙම බද්ධ කරන්න උත්සාහ කරනවා. දැන් සිද්ධාර්ථ කුමාරයා ආවේ මේ පැමිණීමේ විකාරෙන් ගෙවාගෙන දුරු කතර නෙමෙයිනේ. සිද්ධාර්ථ කුමාරයා නිවන් අවබෝධ කරගන්න ආවේ විකාරෙන්ද? එහෙම නෙමෙයි. ඒතකොට අරුණ වෙනස් උන්ති වෙනස් පුතා මතන අරමුණ. හරි, දැන් මේ කියන්නේ මේ සාමාන්‍ය සමාජයේ ඉන්න මිනිස්සුන්ගේ
ජීවිත ඇත්තටම පැමිණීමේ විකාරෙන් ගෙවාගෙන දුරුකතර මේ රංජනාවෙන් ගොඩ වෙන්න විමසමින් පුතේ බලන්න අපූරු සංකේතයක් ගේනවා කවියා මේ රංජනාවෙන් ගොඩ වෙන්න මේ සංසාර ගමනෙන් ගොඩ වෙන්න එහා පැත්තේ තියෙන ලස්සන සුදු සිහිනයක් මේ සුදු සිහිනය තමයි නිර්වාණය කියන මෙන්න මේ අර මේ මේ සසර දුකින් මිදීමේ සංසිද්ධිය. එතකොට පුතේ දැන් මේ මේ පද්ද පන්තිය ඇතුලේ අපිට හම්බ වෙන සිද්ධාර්ථ කුමරුගේ මේ මනෝභාවය විදියට කවි අරන් ඉන්නේ මෙතන ඉන්නේ සාමාන්‍ය මිනිස්සේ. එතකොට මේ උසස් නික්මයාම එහෙමත් නැතිනම් මේ අබිනික්මන කියන පණිවුඩය ඇතුලේ සංසාර ගමනේ තිබෙන්නා වූ දුක්බර ස්වභාවය මේ සංසාර ගමනේ තිබෙන්නා වූ ගැඹුරු ස්වභාවය කවියා විසින් හරිම අපූර්වට උත්පාදනය කරනවා. දැන් මෙතනදී කියන පුතේ සිහිනයක් ඇත ඒගොඩ සුදු සිනාවෙන් පිරුණ. මම අර මුලින් සඳහන් කළා වගේ පුතා නේරංජනා ගගෙන් එහා පැත්තට ගියාට පස්සේ සිද්ධාර්ථ කුමාරයා අපි දන්නවා බෞද්ධ සාහිත්‍ය තුල සඳහන් වෙන්නේ කිං සච්ඡං ගවේසිකින් කුසලං ගවේසි සත්‍ය කුමක්ද කුසලේ කුමක්ද කියලා සිද්ධාර්ථ කුමරු සොයසා කියන ගමන ඒ ගමන පිළිබඳව කවිය සිහිපත් කරන ගමන් ඒ ගමන ආරෝපණය කරගන්න එහෙමත් නැත්නම් ඒ ගමන ඇතුළේ තිබ්බ පණිවුඩය අන්න පාඨකයාගේ මනසට සම්ප්‍රේෂණය කරන්න උත්සාහ ගන්නවා. දැන් පොතේ කවිය කියනවා මේක ටිකක් හරි දීර්ඝ කාව්‍ය වියමනක් ඉනහිත කිසිවෙක් හිතගෙන කන්දක පඳිහුලුවත්ෙන් දුන්නත් එළියක් කලාමැදිරියෙක් මෙන් අඳුරුව විද්‍යා ආකාශයේ මොහොතින් නැවත අඳුරින් නැසුණා. පුතා මතක තියාගන්න මෙතන පැහැදිලි කරන්නේ මේ ඉඳගෙන ඉඳහිට කිසිවෙක් හිටගෙන කන්දක පඩිහුලුවත්ෙන් දුන්නත් එළියක්. සිද්ධාර්ථ කුමාරයා සත්‍ය සොයාගෙන යනකොට මුලින්ම හම්බ වෙනවා මුල් ගුරුවරු. ඈ අපිට එතනදී හම්බ වෙන්නේ පුතා මේ අපි දන්නවා ආලාර කාලාම උද්දකරාම පුත්ත ඊට පස්සේ පස්වග මහණුන් මේ ලැබුණ ආලෝකය හරියට කණාමැදිරි එළියක් වගේ අන්ධකාරය පැතිරිලා තිබෙන සසර ගමන ඇතුලේ කවියා විසින් මුල් ගුරුවරුන්ගෙන් ලැබුණ ආලෝකයේ සමාන කරනවා කණාමැදිරියේ කලාමැදිරියෙක් මෙන් අඳුරු අවිද්‍යා ආකාශේ සසර ගමනේ තිබෙන අන්ධකාර ස්වභාවය පිළිබඳව අපූර්ව පරිවිඩයක් සිරිගුණ සිංහයන් මේ කාව්‍ය වියමන ඇතුළේදී පෙන්වනවා. දැන් මෙතනදී කියන්නේ මුල් ගුරුවරුන් පිළිබඳව තමයි මේ සිහිපත් කරන මේ කාව්‍ය කොටස ඇතුළේදී. හැබැයි සිද්ධාර්ථ කුමාරයාට සම්මා සම්බුද්ධත්වයට පත් වීම සඳහා ඒ ආලෝකය හරි කලාමැදිරියෙක්ගේ වගේ ආලෝකයක්. ඒ දැනුම ප්‍රමාණවත් වුණේ නැහැ සත්‍ය අවබෝධය සඳහා. ඒ නිසා තමයි සොයම් මාර්ගයක් සොයාගෙන ගියේ. එතකොට කවිය කියනවා දැන් එළිය සොයන මට පාර පෙන්නුවේ අන්ධකාරයයි මේ ගගයිනට. සිද්ධාර්ථ කුමරුට අපි දන්නවා පුතා මේ 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 ආලෝකයේ කරා යන ගමනට පාර පෙන්නුවේ අන්ධකාරයම තමයි. සතර පෙර නිමිති දැකලා ඇවිල්ලා සිද්ධාර්ථ කුමරු මාලිගාව ඉඳන් මේ දැකපු අන්ධකාර ගමන අර සත්‍ය අවබෝධයට මෙහෙවන පාරක් වුණා. සතර පෙර නිමිති දැකලා තමයි ගීගේ හැර යන්න අවසානේ තීරණය කරන්නේ. එතකොට මේ කවිය දැන් ටිකෙන් ටික කියන්නේ පුතේ මතක තියාගන්න මේක ඇතුලේ එන්නේ සිද්ධාර්ථ චරිතය අභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ එයාගේ මනස ඇතුලේ තිබ්බ යම් යම් අර පුරාණෝක්තිගත කථාන්දරේ තිබෙන යම් යම් දේවල් තරමක් මේකට එකතු කරලා ඒ හරහා පාඨකයාගේ මනසට ලබා දෙන්නේ සසර ගමනේ ගැඹුරු ස්වභාවය පිළිබඳව. හරි මෙතන යන්නේ ඇත්තමකුත් හරි ලස්සන කම් මේ කියන්නේ අර ලස්සන සම්බන්ධතාවයක් යන්නේ කවියගේ අරමුණ වෙන්නේ පාඨක මේ පාඨකයාට සසර ගමනේ තිබෙන ගැඹුරු ස්වභාවය අවබෝධ කරලා දෙන්න. දැන් කියනවා මෙතනදී මේ රංජනාවෙන් යා යුතුය ගොඩවි. මේ රංජනාවෙන් යා හැකිද ගොඩවි. දැන් මේ සසර ගමනින් මා ඈතර විය යුතුයි. නමුත් මට මේකෙන් ඈතර වෙන්න පුළුවන්ද? මේක තමයි ගැටලුව. දැන් මේක කියනවා පුතේ හරි ලස්සන තැනක් තියෙනවා මේ 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 පද්දපන්ති ඇතුලේ මගේ මුළු ජීවයම හැරදමා මැදියමි නේරංජනාවෙන් එගොඩ වී යන්නටයි මා මෙතෙක් දැඟලුවේ. දැන් මගේ මුළු ජීවිතයම හැරදාලා යසෝදරා දේවියත් රාහුල කුමාරයාත් මාලිගාවේ තියලා
නාටිකාංගනාවන්ගේ විකාර දැකලා අර අන්ධකාරය සසරේ තිබෙන්නා වූ අන්ධකාර ස්වභාවය අවබෝධ කරගෙන අවසානයේ තීරණය කරන්නේ මේ එගඩ වී යන්නටයි මා මෙතෙක් බැඳලුවේ මේ නිරංජනාව කියන්නේ මේ සසර ගමන පිළිබඳව සංකේතය මේ සසර ගමනේ නතර වෙන්න මම උත්සාහ ගත්තේ පුතේ මේ පද්‍ය පන්තිය ඇතුළේදී කවියා සිද්ධාර්ථ කුමරුගේ අභිනිෂ්ක්‍රමණය වාගේම පෙර ආත්ම භාවයන් තුල තිබුණ අපි කෙටියෙන් කිව්වොත් පාරමිතාවන් පිළිබඳව ඒ එන විවිධ කතා පුවත් විවිධ සිද්ධීන් පද්‍ය පන්ති ඇතුළේ කවියා භාවිතා කරනවා පුතා හරි හොඳට මතක තියාගන්න මේ පද්‍ය පන්තියට කවියා භාවිතා කරලා තියෙන ආකෘතිය පුතා නිසඳැස් හැම්මේ සුරම්ය ඈ අපි දන්නවා මේ මාලිගා තුනක් හරි එතකොට මේ මේ මාලිගාවන් අත්හැරලා තමන්ගේ සැප සම්පත් අත්හැරලා ඒ විතරක් නෙමෙයි තමන්ගේ මේ පද්ද පන්තිය කියන විදිහට නිදන අන්තපුරේ හැරදා බිරිය හැරදා පුතු හැරදා මේ අත්හරින්නේ තමන්ගේ මුළු ජීවිතය එතකොට ගිහි ජීවිතේ නික්මලා මේ එන්නේ සත්‍ය සොයාගෙන යන ගමනට මේ මානව හැඟීම් එහෙමත් නැතිනම් මේ සිද්ධාර්ථ කුමරුගේ ගිහි ගෙයින් නික්ම යෑමේ සංසිද්ධිය ඇතුළේදී පාඨකයාගේ මනසට පෙන්වන්න උත්සාහ ගන්න පුතා මෙතනදී අර සසර ගමනේ තිබෙන අන්ධකාරයෙන් මිදෙන්න. එතකොට දැන් මෙතනදී කියනවා කවියා නේරංජනාවෙන් ගොඩවෙන් නේරංජනාවෙන් එගොඩ ගොඩ ගෙහි සුදු පැහැය බුබුලුවාගෙන ඇත්තේ ආලෝකයයි කියා උන් කී නිසා හැරදමා ආමි මම අඳුරකැයි කී දෙවිය. උතේ දැන් දිගින් දිගටම මම මේක දැන් ගොඩාක් දීර්ඝ කාව්‍ය වියමනක් මේක මේ පද්‍ය පන්තිය ඇතුළේදී අපිට පැහැදිලිවම සනාතවන කාරණය තමයි අර සිද්ධාර්ථ කුමරුගේ මේ අභිනිෂ්ක්‍රමණය ඇතුළේ තිබෙන තිබුණා වූ මනෝභාවයන් හරි ලස්සන පිළිගස්වමින් ඒ කාරණය සාමාන්‍ය ජීවිතයේ ගත කරන මෙන්න මේ පාඨකයාගේ මනසට සම්ප්‍රේෂණය කරනවා මේ සසර ගමනේ තිබෙන ගැඹුරු ස්වභාවය පිළිබඳව. එතකොට දැන් මේ පද්‍ය පන්තිය ඇතුළේදී කියනවා නොයේ හැඩරුව පපා දහසක් රැඟුම් මිහිරි ගී නාදෙන් ඇගේ එල්ලුන නමුත් ජීවිතය හඬ නගා ගසාදා පැත්තකට මැදිය මේ කලුවරේ කෙලෙවි මහබිනික්මන එදා රාත්‍රියේදී මේ කරපු මහබිනික්මන ඇත්තම කිව්වොත් අපි හැමෝගෙම ජීවිත ඇතුලේ අපිට දැන් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ ජීවිතය හරි දුක්බරයි බැඳීම් නැති වුණාට පස්සේ හරි දුක්බරයි අපි කැමති දේවල් අපිට හම්බ වුණේ නැති වුණාට පස්සේ ජීවිතේ දුක්බරයි එතකොට කවියා විසින් මෙන්න මේ සංසිද්ධිය ඇතුලේ තිබෙන අර ධර්මතාවය පාඨකයාගේ මනසට සම්ප්‍රේෂණය කරන්න උත්සාහ ගන්නවා දැන් පුතේ මේකෙදි තියෙනවා දෙපා බැඳ තිබූ මගේ ජීවිතේ දම්වැලක් බිඳලා ණයටගත් අසු පිටින් නාම මම වේගෙ එදා රාත්‍රියේදී කන්තක අස්වැයෙන් ගියාට කන්තක අස්වැයවත් මගේ නෙමෙයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණය සිරි ගුණසිංහයන් පද්ද පන්තිය ඇතුලේ ගැඹුරින් පාඨකයට දැනුම් දෙනවා මේ හැම දැන් මේ මේ දෙපා බැඳ තිබූ මගේ ජීවිතේ දම්වැලක් බිඳලා පුතේ සසර ගමනින් මේ කකුල් දෙක ගැට ගහලා තියෙන්නේ මේ දම්වැල බිඳ හෙලලා තමයි සිද්ධාර්ථ කුමාරයා මහබිනික්මන කරන්නේ එතකොට මෙතනදි කියනවා බුද්ධිය ඇල් වතුර ඉරක් ගෙල වටේ ගා ජීවිතේ හිස රැගෙන දුනි මිදන් අපි දන්නවා සිරිසංගපුර රජුර වෙලා ඉන්නකොට සිරිසංගපුර රජුර තමන් හිස දන් දෙනවා ඒ විතරක් නෙමෙයි මෙතනදි කියනවා ජීවිතේ හැම සැපත හැම රසම ජීවිතේ බුද්ධියේ පූජකට ඇඹිනි කොට දුනි මිදන් වෙසන්දර ජාතකයේදී ජූදක බමුණට තමන්ගේ දරුව දෙන්න දන් දෙන තාත්තා කෙනෙක් එතකොට මේ සිරි ගුණසිංහයන් සිද්ධාර්ථ කුමරුගේ තිබෙන මහා විනිෂ්ක්‍රමණය එහෙමත් නැතිනම් ගිහිගේ හැරයා මේ සිද්ධිය සහ අර පාරමිතා ධර්මයන් වල තිබුණු අත්හැරීමේ ස්වභාවය හරහා අරමුණු කරගන්න පුතා පාඨකයාගේ මනසට ගැඹුරු පණිවිඩයක් ලබා දෙන්නේ. එතකොට දැන් මෙතනදී කියනවා අලුයමේ කෙලලෙසි ජීවිතේ විසිකලෙමි. උදේ මේ බලන සිද්ධාර්ථ කුමාරයා කියනවා අලුයමේ වීසිකරන කෙලපිඩක් වගේ. මේ ගිහි ජීවිතේ වීසිකරනවා. මේ මුළු ජීවිතේම වීසිකරනවා.
එතකොට දැන් කියනවා මේ රංජනාවේ එහෙම ජීවිතේ විසි කරන්නේ මේ රංජනා ගගෙන් එහා පැත්තේ පෙනෙන අර ලස්සන සුදු සිහින එහෙම අත්තිනම් නිර්වාණය ඒ පරම සුවේ විඳගැනීමේ ආශාවෙන් තමයි සිද්ධාර්ථ කුමාරයා අලුවේ මේ තමන්ගේ ජීවිතේ විසි කරන්නේ එතකොට මේ කාව්‍ය බියමන ඇතුළේ පුතා Siri Gunasinghe උත්සාහ ගන්නේ පාඨකයාගේ මනසට මේ සසර ගමන පිළිබඳව ගැඹුරු පණිවිඩයක් නිකුත් කරනවා එතකොට අන්න පද්දේ පන්ති ජීවන දෘෂ්ටි විදියට අපිට හම්බ වෙන්නේ මේ දැන් මේකේ මේ 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 මේක මතු පිටින් පෙනෙන විදියට පුතා මතු පිටින් පෙනෙන අර්ථයට වඩා වෙනස් අර්ථයක් යම්කිසි උත්ප්‍රාසාත්මක අර්ථයක් මේක ඇතුළේ ජනනය කරනවා සිදුවත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණ ක්‍රියාවලියේ තිබෙන යම් යම් දෑ යොදා ගැනීමෙන් අර පාරමිතා ධර්මයන් පිළිබඳව යොදා ගැනීමෙන් ඒ හරහා පාඨකයාගේ මනසට පණිවිඩයක් නිකුත් කරනවා මේ සසර ගමනේ තිබෙන දුක්බර ස්වභාවය පිළිබඳව එතකොට පුතේ පද්දේ පන්තිය ඇතුලේ අපි දන්නවම කුව මේකේ ආකෘතිය නිසදැස් පද්දේ පන්තිය ආකෘතිය. දැන් අපි දන්නවම ඕනම පද්දේ පන්තියකට අදාළව දෘෂ්ටි කෝණයක් තිබෙනවා. මේක අපිට හම්බ වෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. ඒ කියන්නේ මම මා කියන අර්ථයෙන් ඉන්නවා. කොටිම කුවොත් ගිහිගේ හැරදා ගියපු සිද්ධාර්ථ කුමරු මේ කාව්‍ය බියමන ඇතුලේ කතකේ විදිහට ඉන්නවා. පැහැදිලිද? එහෙනම් මම හිතනවා ටිකක් දීර්ඝ කාව්‍යයක් දිග පාඩමක් මේක අපිට මේ කෙටි කාලයක් ඇතුළතදී ගොඩාක් අංග සම්පූර්ණව කරන්න බෑ. නමුත් යම් දැනුමක් ලබා ගන්න ඇති පද්දේ පන්තිය සම්බන්ධයෙන් ඉතින් අද පාඩම ඇතුළතදී මම හිතනවා දරුවෝ යම් කිසි දෙයක් එකතු කරගන්න ඇති. මේ එහෙනම් අභිනික්මන කාව්‍ය බිමන ඇතුළේ අපිට හම්බ වුණේ සිද්ධාර්ථ කුමරුගේ ගිහිගේ හැර යාමේ සංසිද්ධිය පාදක කරගනිමින් ඒක මුල විජය කරගනිමින් මේ හරහා කවියා විසින් මේ අපේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතයට මේ සසර ගමනේ තිබෙන ගැඹුරු ස්වභාවය පිළිබඳව යම්කිසි පණිවුඩයක් පද්දේ පන්ති ඔස්සේ නිකුත් කරලා තියෙනවා. ඉතින් දරුවන්ට මතක් කරනවා channel එක subscribe කරපු නැති දරුවෝ ඉන්නවා නම් bell icon එක click කරලා channel එක subscribe කරන්න. ඉතින් අදට මෙතනින් පාඩම ඉවරයි. අපි තවත් පාඩමකින් ඊළඟ දිනේදී හමු වෙ බලාපොරොත්තු වෙන සමු දෙන්නම්. මගේ දරුවෝ හැමෝටම ආයුබෝවන්.